දැන් අපි දැක්ක ඊපෙරද අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධියක් ඇති වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනකම් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලාස් වෙනවා. දැන් ඖෂධ නියාමන අධිකාරියේ මේ වගේ දත්ත මෙකියා මේ මගඩියක් සිද්ධ වෙලා තියෙනකදී ඇයි ඒක සභාපතිවරයා පරීක්ෂණය කරන තුරු ඉල්ලාස් වෙන්නේ? ඔව් මොන තත්වයක් යටතේ වුණත් බන්ධනාගාරයේ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත්ත තීරණය සහ අවසාන වශයෙන් හරි රාජ්‍ය අමාත්‍යවරයා අස්වීම කියන කාරණාව මේ රටේ දේශපාලන ආදර්ශයක්. ඒක ඒක ඉතා හොඳ ආදර්ශයක්. ඒක ලකුණු ලැබිය යුතු ආදර්ශයක්. කරපු දේවල් වලට ලකුණු ලැබුණාට නමුත් නිවැරදි தත්ත්වය තමයි අඩුගානේ වැරද්දක් වුණාම ඒ වැරද්ද නිවැරදි කරගන්නකම්වත් ඒට අදාළ වගකී යුත්තෝ ඒකෙන් අයින් වෙන එක. නමුත් දැන් ඖෂධ නියාමන අධිකාරියේ වැරද්දක් වුණාම ඖෂධ නියාමන අධිකාරියේ මේ වැරද්දට අදාළ චූදිතයා අපිට හොයන්න බෑ. මේක බෝල සෙල්ලමක් වෙලා තියෙනවා. ඖෂධ නියාමන අධිකාරිය කියන එක මගේ එකක් නෙමෙයි කියලා, ඒක එපික් එකේ කියනවා. එපික් එක කියනවා මගේ නෙමෙයි, ICT එකේ කියලා. ICT එකේ කියනවා මගේ නෙමෙයි අධිකාරිය කියලා. ඒ නිසා පැහැදිලිවම ඖෂධ නියාමන අධිකාරියයි ඖෂධ නියාමන අධිකාරියේ විසින් නියාමනයට ලක් වෙන්නට ඕනේ ඖෂධ ගෙන්වීම, බෙදා හැරීම සහ නිෂ්පාදනය කියන ක්‍රියාවලිය තියෙන රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයීම් අංශය කියන ආයතන ටිකයි තැන් දෙකක ඉඳන් කරන්න ඕනේ වැඩක් එක තැනක කිරීමේදී මේ දත්ත මැකී යාම කියන කාරණාව මතුවෙනවා. එතකොට මේ කාරණාවේදී පැහැදිලිවම ඖෂධ නියාමන අධිකාරියේ වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්දට, ඒ වැරද්ද සඳහා වග කියන නිලධාරීන් සහ රාජ්‍ය ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ඉල්ලාස්වීමක් සිද්ධ වෙනවා නම් තමයි නිවැරදි. අපි කියන්නේ රාජ්‍ය ඇමතිවරයාට මේ වෙලාවේ මේක සම්බන්ධයෙන් වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට වෙන්නේ නැති එකට හේතු වෙලා තියෙන්නේ මේ නියාමනයට අදාළ ඖෂධ නිෂ්පාදනය, ඒ වගේම ඖෂධ ගෙන්වීම, ඖෂධ බෙදා හැරීම කියන කාරණා සියල්ලත් ඔහුටයි ති, ඖෂධ නියාමනයත් ඔහුටයි ති. එතකොට අඩුම තරමේ ඖෂධ නියාමන අධිකාරියේ පාලන කටයුතු මේ වෙලාවේ කැබිනට් අමාත්‍යවරයා යටතටපත් කරලා මේකේ ස්වාධීන පරීක්ෂණයට ඉඩ සලසන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.